ආයුබෝවන් ඔයා මේ එකතු වෙලා ඉන්නේ third eye youtube channel එකේගෙන තවත් වීඩියෝ එකක් එක්ක අද අපි බලමු කොහොමද මේ වගේ effect එකක් add කර photo එකක් ඔයාගේ mobile phone එකෙම edit කරගන්න කියලා ඉතින් ඔයාලට මේ වැඩේ කරන්න මුලින්ම අවශ්‍ය වෙනවා ඔයා edit කරන්න ගන්න පින්තූරේ ඉතින් මේ පින්තූරේ ඔයාගේ background එක remove කරගන්න ඕනේ. ඉතින් මම මේ edit කරන පින්තූරේ තමයි මේක. මම මේක background එක remove කරා. දැන් මෙන්න මේ විදියට තමයි මේ photo එක තියෙන්නේ. ඊට පස්සේ ඔයාට Huawei app gallery එකෙන් Google Play Store එකේම වගේම Apple App Store එකනොත් මේ PicsArt කියන photo editing app එක install කරගන්න පුළුවන්. දැන් මම ඒක install කරන් තියෙන්නේ. විවලම ඕපන් කරගෙන ඕපන් කරාම මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයාලට පේනවා ඉතින් මේ පල්ලෙහා තියෙන ප්ලස් අයිකන් එක උඩ ක්ලික් කරන්න මේ ප්ලස් අයිකන් එක උඩ ක්ලික් කරාම ටිකක් පහළට යන මේ වගේ පැනල් එකකට වැටෙනවා මේකේ පල්ලෙහා තියෙනවා ඩ්‍රෝවින් කියන මේක යටතේ පික් කන්වස් කියලා කොටසක් ඒක උඩ ක්ලික් කරන්න ඊපස්සේ ඔයාගේ මේ වගේ බෑක්ඩ්‍රොප් එකක් සිලෙක්ට් කරගන්න වයිට් කලර් හරි ඉතින් මේ තියෙන්නේ මම සිලෙක්ට් කරගන්න මේ හදාගත්තු බෑක්ඩ්‍රොප් එක. ඉතින් මේ බෑක්ඩ්‍රොප් එකේ යට ඔයාලා දැක ගන්න පුළුවන් මේ add object කියලා තැනක් තියෙනවා. ඒක උඩ ක්ලික් කරලා ඔයාට edit කරන්න අර background remove කරගත්තු photo එක මේකෙන් සිලෙක්ට් කරගන්න. මේ photo එක තමයි මම සිලෙක්ට් කරගත්තේ. ඊපස්සේ මේක මේ වගේ ඔයාට ඕන විදියට සෙන්ඩ කරගන්න ඊට පස්සේ මේ උඩ තියෙන ලේ අයිකන් එක උඩ ක්ලික් කරන්න මේ ලේ අයිකන් එක උඩ ක්ලික් කරලා මේ තව ප්ලස් අයිකන් එකක් තියෙනවා ඒ ප්ලස් අයිකන් එකක් උඩ ක්ලික් කරන්න ඊපස්සේ එනවා මේ empty layer photo layer කියලා කොටස් දෙකක් අපි මේකේ මුලින්ම empty layer එකක් ඇඩ් කරගන්නවා හරි දැන් අපි ටිකක් දුරට වැඩේ කරලා ඉවරයි ඔයාලට දැන් තියෙන මම වීඩියෝ එකේ පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ලින්ක් එකක් ෆොටෝ ලින්ක් කියලා. ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා ඒ ෆොටෝ එක ඉන්ස්ටෝල් කරගන්න ෆෝන් එකට. ඊට පස්සේ දැන් මම ඒ ෆොටෝ එක ඉන්ස්ටෝල් කරන් තියෙන්නේ. ඊට පස්සේ ආයෙ ඔයාලට මේ ඇඩ් ඔබ්ජෙක්ට් කියන එකෙන් ගිහිල්ලා ඒ ෆොටෝ එක සිලෙක්ට් කරගන්න. මේ තියෙන ෆොටෝ එක මම ඒක සිලෙක්ට් කරගන්න. හරි. මෙන්න තියෙන ෆොටෝ එක. ඊපස්සේ මේක ඔයාලට අවශ්‍ය කරන තැනට ගෙනල්ලා තියාගන්න. ඊට පස්සේ ඔයාලට ආයෙ අර ලේ අයිකන් එක උඩ ක්ලික් කරන්න ඕනේ. ඊපස්සේ මේ ලේ අයිකන් එකේ මෙතන normal කියලා තියෙන එක ඔයා lighting කියන එකට හරව ගන්න. දැන් මම මේක lighting කරා. ඔයාගේ මෙහෙම මේ වෙද්දි මේ විදියට හැදුන්නේ නැත්නම් ආයි පාරක් add object එකට ගිහිල්ලා අර photo එක select කරලා ආයිමත් එතනට දාන්න. එතකොට ඔයාට ඕන තැනට මේක දාගන්න පුළුවන්. හරි. මම දැන් edit කරලා ඉවරයි. තව පුංචි කොටසක් තියෙනවා. දැන් අපි බලමු මේක කරන්න කොහොමද කියලා. ඉතින් දැන් ඔයාට තියෙන මෙන්න මේ කෙරවලේ තියෙන arrow icon එක උඩ press කරන්න. ඊට පස්සේ edit image කියන එක select කරන්න. හරි දැන් මේ වගේ ඔයාලට තව පැනල් එකකට ඩිස්ප්ලේ වෙයි මේ පැනල් එකේ තියෙනවා කට් අවුට් කියලා ඔප්ෂන් එකක් මේ ඔප්ෂන් එක ටර්න් ඔන් කරගෙන මේ පින්තූරේ වටේ ඔයා මේ විදියට ඇඳින්න ඕනේ අවුට්ලයින් එක හදාගත්තා ඊට පස්සේ ආයෙ arrow icon එක ක්ලික් කරන්න මේ preview එකක් වාර බලා ගන්න පුළුවන් ඊස්සේ මේක save කරගන්න ඊස්සේ වාර පුළුවන් මේක ආයෙ මතුවා gallery එකටම save කරගන්න එතනින් ගිහිල්ලා save gallery හරි දැන් ඒක save වුණා ඊට පස්සේ වාර තියෙන්නේ වාට මේ ෆොටෝ එක ඇඩ් කරන්න ඕනේ බෑක්ඩ්‍රොප් එකක් සිලෙක්ට් කරගන්න. මම දැන් බෑක්ඩ්‍රොප් එක සිලෙක්ට් කරගන්නා. ආයෙත් මේ ප්ලස් අයිකන් එක උඩ ක්ලික් කරලා
ආයිමත් යන්න ඕනේ පික් කන්වස් කියන ඔප්ෂන් එකට. ඊපස්සේ ඒකේ දැන් බලන්න ඔයාලා කරන්න ඕනේ ඩ්‍රෝන් ෆොටෝ කියන තැන ටච් කරන්න. ඊට පස්සේ ඔයාලා මේ බෑක්ඩ්‍රොප් වලින් ඔයා තෝරගත්තු බෑක්ඩ්‍රොප් එක සිලෙක්ට් කරලා ක්‍රොප් කරගෙන මෙතනට ඇඩ් කරගන්න පුළුවන්. දැන් මම බෑක්ඩ්‍රොප් එක ඇඩ් කරා. ඊපස්සේ අර ඔයා ඇඩ් ඔබ්ජෙක්ට් කියන ඔප්ෂන් එකෙන් ගිහිල්ලා ඔයාර එඩිට් කරගත්ත ෆොටෝ එක සිලෙක්ට් කරගන්න. මේක තමයි මම මෙච්චරලා එඩිට් කරේ. දැන් මම ඒක සිලෙක්ට් කරලා දැන් මෙතනට තියලා මට අවශ්‍ය කරන විදිහට ඒක ක්‍රොප් කරලා සෙන්ටර් කරගන්න. හරි, මම දැන් මේ විදිහට හදාගෙන ඉවරයි. ඊපස්සේ ආයිමත් මේක ඇරෝ එක ක්ලික් කරලා එඩිට් ඉමේජ් නෙමෙයි දැන් අපි කරන්න මේක සේව් කරන එක. සේව් වෙන ෂෙයා කියන එකට ගිහිල්ලා සේව් කරගන්න තියෙන්නේ ඔයාට ඕන ලොකේෂන් එකට. මම දැන් මේක ගැලරි එකට සේව් කරනවා. හරි, ඉතින් මේ තියෙනවා මේ ගැලරි එකේ සේව් කරපු ෆොටෝ එක. ඔයාලා බලා ගන්න පුළුවන් ඒ විදිහට මේක හැදිලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එක කොහොමද? අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. ඔයාගේ අදහස කමෙන්ට් කරන්න. ප්‍රශ්නයක් තිබ්බොත් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ අහන්න.